මේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට සීන කෘත්‍යාධිකාරි මණ්ඩලයේ එතුමා ජනාධිපති අපේක්ෂකයා වෙලා ඉවරයි. මං හිතන්නේ එතුමාගේ බලාපොරොත්තුවක් ඇති ඉක්මනටම ජනාධිපති මැතිවරණයකට යා යුතුයි කියලා. මම රංජන් රාමනායක කෙනෙක් වෙන්න කැමති නැහැ. එතුමා මගේ නෝනට මාව තියාගන්න කියලා ආයාචනා කරපුවා මේ රෙකෝඩ් එකේ තියෙනවා. මගේ සහෝදරයාට කරපු ආයාචනා ටික තියෙනවා. එතුමා ඒ අය වෙනුවෙන් මේ වැළපිච්චි හැටි එතන මේකේ තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අවසරය ලැබෙනවා නම් මේ වීඩියෝ ටික මම මාධ්‍යයට දෙන්නම්. තුමත් එක්ක එයාගේ දිස්ත්‍රික්කයේ ගිහිලා තියෙන්නේ හිටපු එකම එක ප්‍රාදේශ සභා මන්ත්‍රියෙක් විතරයි. අනිත් 40 ගානම අපිත් එක්ක ඉන්නවා. ඉතින් එතුමාට ප්‍රාදේශ සභා මන්ත්‍රියුරු ටික ගිනියන්න බැරුව පාර්ලිමේන්තු මන්ත්‍රියුරු ගිනියන්න පුළුවන්ද? ජනාධිපතිවරණය එනකොට හොඳම සුදුස්ස මේ රටේ ජනාධිපති වෙන්න අපි අවශ්‍ය සහයෝගය දෙන්න. රනිල් මහතා ඔබතුමා සහයෝගය දෙනවා. ඉතින් ඔබතුමා පිළිගන්නවා නම් රනිල් වික්‍රමසිංහ මහතායි සුදුස්ස කියලා එතුමාට අපි සහයෝගය දෙනවා. සදිත් ප්‍රේමදාස මහත්මයාට ඉතින් එතුමා මේ රටේ තරුණ ජනාධිපතිවරයෙක් බවට පත් කරන්න පුළුවන් හැකියාව අපිට තියෙන අනිවාර්යයෙන්ම. රනිල් වික්‍රමසිංහ මහත්මයා කොයි හැංගිලා රාජපක්ෂ මහතුරු කොහේ හැංගිලා ගේම් ගැහුවත් මේ රටේ ජනාධිපති වෙන්නේ තව මාස 8කින් නැත්නම් තව අවුරුද්දකින් සදිත් ප්‍රේමදාස මැතිතුමා. ඒ ඡන්දයක් ඉල්ලන්නේ ඇඳේ ඉන්න ලඩාගේ සේලයින් කරලා බෙල්ල පිළිකනෝක වැඩක් මේ. ඒක අවශ්‍ය නැහැ. මන් දන්නේ විපක්ෂ නායකතුමාට මන් දන්නේ මේ දවස්වල බයක් තියෙනවද දන්නේ නැහැ. එතුමාගේ හඳ උරෙන් එක එක දවස ගානේ ගැළවි එනවා. ඒකට බයක් තියෙනවා නම් ඒකට කරන්න තියෙන තොයිලයක් හරි මොක් හරි කරලා කේන්දරයේ බල්ලා මොන හරි එහෙම දෙයක් කරන්න.